අද මම ඔයාලට ගෙනෙන්නේ වෙනදා වගේම ඉතා වැදගත් මාතෘකාවක් තමයි. ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලා මේ ගැන හොඳින් බලන්න, හොඳින් අහන්න. මොකද්ද මේ අපිට වෙන්න යන්නේ කියලා අපේ මනුෂ්‍යට වෙන්න යන දෙයක්. ඔයාලට පේනවා මෙන්න මේ රූප රාමුවෙන් ඉන්න ලස්සන ලේඩි කෙනෙක්. ඇත්තටම ඔයාලා හිතන්නේ මේ ඇත්තටම මිනිස්සෙක්ද කියලාද, මේ ලේඩි කෙනෙක් කියලාද, කෙල්ලෙක් කියලාද? නෑ, මේ ඉන්නේ බෝනික්කෙක්. ඇත්තටම මේ ඉන්නේ බෝනික්කෙක්. බලන්න කොයිතරම් ලස්සනද කියලා. මේ බෝනික්කෝ දැන් වෙළඳපොළේ ඉන්නවා. මේ නිකම් බෝනික්කෝ නෙමෙයි, ලිංගික බෝනික්කෝ. ඒ කියන්නේ ලිංගිකත්වය සඳහා මේ බෝනික්කෝ දැන් වෙළඳපොළේ අලෙවි වෙනවා. ඒකට නීතිමය අවසර ලැබිලා තියෙන්නේ. ලෝකෙ මේ ලිංගික බෝනික්කෝ අලෙවි වෙනවා. බෝනික්කෙක් කිව්වන් අපි ඉස්සර දැකලා තියෙන පොඩි බබා නලවන බෝනික්කෙක් නෑ. මේක විශේෂිත රබර් වලින් හදලා තියෙන්නේ. ඉතා සුමුටව හදලා තියෙන්නේ. ලිංගික ක්‍රියාවේ යෙදෙන්න පුළුවන් ආකාරයට මේක හදලා තියෙන්නේ. ඇයි එහෙම හදලා තියෙන්නේ? එකක් තමයි, දැන් අපි විවාහයක් කරගන්න හරි කැමති, ආදරයට හරි කැමති. නමුත් අපිට ආදරය කළා, විවාහ වෙලා ජීවිතයක් ගත කරන්න අද හරි අමාරුයි. මොකද හේතුව, අපි ඕනම කෙනෙක් අස්සාවක් කරන්න ඕන, ඊට පස්සේ ගෙවල් දොරවල් හදන්න ඕන, ඊට පස්සේ ළමයි හදන්න ඕනේ, ඊට පස්සේ විවාහයෙන් කරගන්න ඕනේ. ඒක අද ආර්ථිකයත් එක්ක ලෝකේ හරිම අමාරුයි. ඒක නිසා තමයි මේ වෙළඳපොළට මේවා දාලා තියෙන්නේ. එතකොට මේකත් වෙළඳ භාණ්ඩයක් නිසා මේවා මිල වෙනවා. මේවා ගන්න කට්ටිය පුරුදු වෙනවා. හේතුව මොකද? මේක කන්න බොන්න ඉල්ලන්නේ නැහැ, කොහෙවත් යන්න ඉල්ලන්නේ නැහැ, රණ්ඩු වෙන්නේ නැහැ, ඇඳුම් බලඳුම් අරන් දෙන්න ඕනේ නැහැ. ඔයරි පැත්තකට දාලා තිබුණා, වැඩේ කළා, ආයිමත් අපි පැත්තකට දාලා තිබ්බා. ඉතින් ලිංග ක්‍රියාව සඳහා තමයි මේ බෝනික පාවිච්චි කරන්නේ. අද ආර්ථිකයත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි මේක. අනික තමයි මේක නිෂ්පාදනය කරන රටවල් වල තවත් දෙයක් තමයි, ඉදිරියේදී අපේ ලෝකේ වැඩි වෙන ජනගහනය පාලනය කිරීමේ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. එතකොට මෙවැනි ක්‍රියා නිසා කසාද බඳින්නේ නැහැ කට්ටිය, මේවා පරිහරණය කරනවා. එතකොට ජනගහනයත් අඩු වෙනවා. එන්න එන්න ඔයාලට පේනවනේ අපි හැම දෙයක්ම කෘත්‍රිම වේගෙන එනවනේ. දැන් ඉස්සර අපි ස්වාභාවික දේවල් තමයි ගේ දොර හැදුවෙත් ස්වාභාවික දේවල් වලින්. ඉලුක් ඇවිල්ලලා, පොල්ලතු ඇවිල්ලලා, මැටි ගහලා, එහෙම තමයි හිටියේ. නමුත් දැන් වෙන්න මොනවද? අපිට හැමදේම වහලට කෘතිම, බිත්තිවලට කෘතිම, බිමට කෘතිම. ඊට පස්සේ අපි ගෙදර පරිහරණය කරපු බඩු භාණ්ඩ බලන්නකෝ. අපි මැටි භාජන පාවිච්චි කළා, කන්න බොන්න පාවිච්චි කළේ මැටි භාජන, බුදිය ගන්න පම්පැදුරු, අඩේ අරන් යන පාන් මාල්ල, ඔක්කොම අපි පාවිච්චි කළේ ස්වාභාවික දේවල්. දැන් ඒවත් ඔක්කොම කෘතිම වෙලා ගිහිලා තියෙනවා. ඊට පස්සේ අපේ ආහාර, ආහාර බලන්නකෝ. අපි ඉස්සර පාවිච්චි කළේ ඔක්කොම ගෙදර දොරේ හදා ගන්න දේවල්, වගා කරන දේවල්, ස්වාභාවික ආහාර. අද මොනවද බලන්න තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ කෘතිම ආහාර. චොක්ලට් ගත්තත් කෘතිම ආහාර, අපිට කඩේට ගිහිල්ලා කන්න ගත්තත්, බිස්කට් එකක් ගත්තත් ඔක්කොම විල ආහාර, කෘතිම ආහාර, රසකාරක ඔක්කොම කෘතිම ආහාර. හැම දෙයක්ම එහෙමයි, වස විසි පෙරිලා. පාන් ගත්තත්, රයිට්ස් එකක් කියලා ගත්තත් ඒවයි භාගය භාගය කෘතිම තියෙන්නේ. ඉදිරියේදී හැම දෙයක්ම කෘතිම වෙලා තියෙන්නේ. රෙදි ගත්තත් එහෙමයි, ස්වාභාවික රෙදි අඩුයි, ඒවා මිලයි ගොඩක්, කෘතිම රෙදි හදලා තියෙන්නේ. හැමදේම එහෙමයි. ඒක නිසා අපිට මේ ගැහැණුවයි විතරක්, කෙල්ලෝ විතරක් මොකද ස්වාභාවික කියලා මේවත් හදලා තියෙනවා දැන් කෘතිමවලින්. බලන්නකෝ ඒකේ අපිට දැන් ඔප්පු වෙන ඇත්තක් තියෙනවා. මේ බලන්න, රාජ්‍ය සේවකයන් 150,009 අවිවාහකයි. මේ කියන්නේ මේ පත්තරේ තිබ්බ ආටිකල් එක මම උපුටා ගත්තේ. ඒක දාලා තියෙන රාජ්‍ය සේවක සංගමය විසින් තමයි FB1 තිබිලා මම උපුටා ගත්තේ. මේ ගන්න පඩියයි මාස වියදමයි බැලුවම බඳින නෙමෙයි හිඟා කණ්ඩත් හිතෙන්නේවා. හරි, දැන් පේනව නේද? මේ හේතු සාධක සියල්ල එකතු කරගත්තාම ඔයාලට හිතෙනව නේද මේ ක්‍රමයේ ඉදිරියේදී මොකක් වෙනවද කියලා?
ඉතින් ඕන තරම් වෙළඳපොලේ මේ වගේ බෝනික්කෝ ඉන්නවා. මේවට කියන්නේ සෙක්ස් ඩෝල් කියලා. ඔයාලට ඕන නම් ඉන්ටර්නෙට් එක ගහලා බලුවම ඕන තරම් මේවා තියෙනවා. මේක නීතිමය පැත්තෙත් අවසර දීලා තියෙනවා දැන්. ඒක නිසා වෙළඳපොලට හැමදේම වගේ මේවත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම එනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තටම මෙහෙම දේවල් මිනිස්සු කරනවද කියලා. ඇත්තටම ඉදිරියේදී නෙමෙයි දැනටමත් මේවා සිදුවෙමින් පවතින දේවල්. ඔයාලට අමුතු දෙයක් වගේ දැන් තාටික දෙයක් කලක් යනකොට මේවා සාමාන්‍ය දෙයක් වගේ ඕන කෙනෙකුට ගන්න පුළුවන් එක. මේකට උදාහරණයක් මම කියන්නම්. ඔයාලා හිතනවාද මේවා මිනිස්සු සල්ලි දීලා ගන්න ගන්නෑ කියලා, පාවිච්චි කරන්නේ කියලා? අනිවාර්යයෙන් මේවා කරනවා. ඔන්න බලන්නකෝ මේ ඩයනගේ. මේ තියනවා දන්නවා ඉස්සර ඩයන කුමරියගේ වන් කවුරුද දන්නේ? මේ ඩයන කුමරියගේ ඇඳුමක්. මේ තියෙන පර්පල් වෙල්වට් ඊවිනින් ගවුන්. මම මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ ඊවිනින් ගවුන්. ඒකක් වෙන්දේශයකදී විකිණලා තියෙනවා ඩොලර් ලක්ෂ 6කට. කොහොමද? ඇඳුම යට ඇඳුමක් ඩොලර් ලක්ෂ 6කට වෙන්දේසි වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ සල්ලි නැති නිසා මිනිස්සු කසාද බඳින්නේ නැහැ මේවට යොමුයි කියලා. නෑ, සල්ලි තියෙන මිනිස්සුත් මේවට ප්‍රවණතාවයක් ඇති වෙනවා ඉදිරියේදී. ඔන්න ඕක තමයි මම අද ඔයාලට කිව්වේ. එතකොට වෙන්නේ මොකක්ද ඔයාලා දන්නවද? දැන් මේ අපේ ගැහැණු ළමයින්ට නෝන්ලාට තියෙන ඉල්ලුම නැතුව යනවා. කවුරුවත් කෙල්ලන්ට දිහා බලන්නවත් නැතුව යනවා. ඔය මේකප් කරලා එහෙම ගියාට, ගණන් උස්සලා ගියාට කවුරුවත් මේව බලන්නවත් නැතුව යනවා. ඉදිරි අනාගතයේ මෙන්න මේ ආකාරයකට තමයි පරිවර්තනය වෙන්නේ. ඔයාලා මේ ගැන හිතන්න, මම කියන්නේ බොරුද කියලා. එහෙනම් මෙවැනි වැදගත් තොරතුරු, වැදගත් මාතෘකාවස්සේ ඔයාලට තවත් දේශන ගෙනෙන්න තිලක් ජයසේකර Real Thinking YouTube channel එක subscribe කරන්න, මේවා share කරන්න, ලෝකය ගැන දැනගන්න, ලෝකය වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ලෝකේ යන අත ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන්.